ආගමක් කියන දේ සාමාන්‍යයෙන් ජීවිතය වෙන එකක් ආගම කියන්නේ වෙන එකක්. පොයේ දාට විතරක් ආගම නැත්නම් ඒ වගේ දවසකට විතරක් ආගම කියලා අපි හඳුන්වනවා. මේ සමාජය අප නෙමෙයි මේ සමාජය. නමුත් ඉස්ලාම් කියලා කියන්නේ ජීවිතය. ජීවිතේම ආගමක් බවට පත් කරන දෙයක්. එම නිසා කවරෙක් මුස්ලිම් බවට පත්වන්නේද ඔහු එම ජීවිතය එම ආගම තම ජීවිතය කරගත යුතුයි. එම නිසා මේ සියල්ල ඔවුන් විසින් පිළිපැදිය යුතුයි. එම කාන්තාවන්ට හිරිහැර කිරීමේ අයිතියක් පිරිමියා සතු වෙන්නේ නැහැ. එසේම පෞලක තිබෙන ජීවන බරපවා සම්පූර්ණයෙන්ම ඉස්ලාමයේ හිමි කර දෙන්නේ පුරුෂයාටයි. එය ඉසිලීමට කිසිදු අවශ්‍යතාවයක් ගැහැණියට නැහැ. නමුත් අද තිබෙන මේ සමාජ තත්ත්වය ආර්ථික තත්ත්වය නිසා ඔබ සියලු දෙනාම මේ පිළිගැනීමට මදක් අදමදි කරනවා. මන්දයත් අද තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් රැකියාවක් කිරීම ඉස්ලාමයේ කාන්තාවට තහනම් කළේ නැහැ. රැකියාවක් කිරීමට පුළුවනි. නමුත් ඉස්ලාමය ඇයට ගැළපෙන ලෙස යම් යම් වගකීම් පවරා තිබෙනවා. ඇයගේ තත්ත්වයට ඇයගේ ශක්තියට ගැළපෙන ලෙස. දරුවන් රැක බලා ගැනීම, ගේ දොර බලා ගැනීම, තමන් සැමියාගේ යුතුකම් ඉටු කිරීම වැනි දේවල්. නමුත් අද මේ යුතුකම් සියල්ලම අතහැර මහමග දුවමින් තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන ස්ත්‍රීන් තමන්ගේ නිවසේ තමන්ගේ සැමියාට රැකියාවක් කරන තම සැමියාට ඇත්තෙන්ම ආර්ථික වශයෙන් උදව් දුන්නත් ළමා අපචාර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම යන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ කවුද? අපට අවශ්‍ය වෙන්නේ සහෝදර සහෝදරියනි, අපට අවශ්‍ය වෙන්නේ බඩ පුරවාගත් තිරිසනුන් කොටසක් නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ සදාචාර සම්පන්න මිනිසයන් කොටසක් බව නැවතත් අප මතක් කළ යුතුයි. එසේම අධ්‍යාපනය ලබා ගැනීමේදී පවා ඉස්ලාමය එය කාන්තාවගේ අයිතිවාසිකමක් යයි හඳුන්වනවා. එහිදී එක්තරා නබිවදනක සඳහන් වන පරිදි සෑම මුස්ලිම් පිරිමියෙකුම සෑම මුස්ලිම් ගැහැණියෙකුම ස්ත්‍රියෙකුම දැනුම සොයා ගැනීම අනිවාර්ය වේ. මෙහිදී මුස්ලිම් යනුවෙන් හඳුන්වන්නේ දෙවියන්ට කීකරු තැනැත්තා. මුස්ලිම් යනු දෙවියන්ට කීකරු තැනැත්තා. මෙලොව එකම දෙවියන් වූ අල්ලාහ්ට කීකරු සෑම කෙනෙක්ම සෑම පිරිමියෙක්ම සෑම ස්ත්‍රියක්ම අනිවාර්යයෙන්ම දැනුම සොයාගත යුතුයි. මන්දයක් දැනුම නැති විට ඇත්තෙන්ම එහි පැවතින්නේ ජාහිලිය ජහල් මෝඩකම තිරිසන් බව වැනි දේ වැඩෙන්නට පටන් ගන්නවා. දැනුමෙන් මිනිසා සම්පූර්ණ වන බව අප කාටත් දන්නා දෙයක්. එසේම නබි අප උතුම් වූ නබිතුමාණන්ගේ කාලයේදී සිදුවුණු එක්තරා සිදුවීමක් මා මෙහි ඔබට විස්තර කිරීමට කැමැති. එහිදී එක් කාන්තාවක් පැමිණ නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගෙන් මෙසේ විමසා සිටියා. නබිතුමාණනි, මම මේ පළාතේ සිට සියලුම කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් සියලුම දෙනා වෙනුවෙන් මම අසා සිටිනවා ඔබගෙන් අපගේ පිරිමි අපගේ ස්වාමි පුරුෂයන් පින් කිරීමෙහි ඉතාමත් අධික ලෙස යෙදී සිටිනවා. දැනුම ලබා ගැනීමෙන් ඔවුන් ඉදිරියෙන් සිටිනවා. දිනෙන් දින ඔවුන් දැනුමෙන් වැඩි වෙනවා. නමුත් අපට එවැනි අවස්ථාවක් නැහැ. ඔබ එවැනි අවස්ථාවක් අපට ලබා දෙන්න නබිතුමාණන් එක හෙළාමයේ පිළිගත්තා. ඔවුන්ට දැනුම ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නා. ඉස්ලාමය එයගේ අවශ්‍යතාවයක් බව සලකා එයව ගෞරවයට පත් කළා. නමුත් අපට දන්නා පරිදි ඇත අතීතයේ සිටම කාන්තාවගේ නුවණ හැඳිමිටේ නුවණට සමාන කළ සමාජය තමයි තිබුණේ. ඇත්තෙන්ම කාන්තාව යනු එසේ සමාජයෙන් කොන් කළ යුතු දැනුමක් නැති කෙනෙක් නොවේ. යයි ඉස්ලාමය එක් යහපත් ස්ත්‍රියක් තුළින් යහපත් සමාජයක්ම බිහි කළ හැකි යයි පැවසුවා. එසේම ඉස්ලාමීය ඉතිහාසයේ පවා එක් ගැහැණියක් එක් ස්ත්‍රියක් තමා නබිතුමාණන්ගේම උතුම් වූ වදම් මතකයේ තබාගෙන අද අපට මෙවැනි උතුම් වූ ජීවිත ක්‍රමයක් පිළිපැදීම සඳහා මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ ඒ අයිෂා රලියල්ලාහු අන්හා නබිතුමාණන්ගේ දයාබර වූ බිරිඳ. මෙසේ ඉස්ලාමයේ විසින් කාන්තාවට
සියලුම තමන්ගේ නිදහස හා සියලු අයිතිවාසිකම් ලබා දීමෙන් පසු ඇයව ඉතාමත් වටිනා දෙයක් ලෙස සමාජයේ වටිනා කෙනෙක් ලෙස වටිනා ප්‍රාණයක් ලෙස හඳුන්වා ඇයට ආරක්ෂාවද ලබා දීමට අමතක කළේ නැහැ. ඇත්තෙන්ම ආරක්ෂාව කියන දේ අද අපිට දන්නවා එක් ගැහණු ළමෙක් එළියට යන විට ඇය සමග කවුරු හෝ ඇගේ පියා හෝ සහෝදරයා හෝ යෑමට ඇගේ ආරක්ෂාව සඳහා යෑම පුරුද්ද. ඉස්ලාමයන් මෙයද පවසනවා. එක් ගැහණියක් තනියම ගමනක් යෑම ඉස්ලාමයන් අනුමත කරන්නේ නැහැ. ඇයට යම්කිසි සහායකෙක් සිටිනා තමන්ගේ ස්වාමී පුරුෂයා හෝ පියා හෝ සහෝදරයා හෝ ඇය සමග යා යුතුයි. නමුත් මේටත් වඩා කාටවත්ම නැති කළ නොහැකි ඇයගෙන් ඉවත් කළ නොහැකි එක් ආරක්ෂාවක් ඇයට පනවා තිබෙනවා. එය ඉස්ලාමීය කාන්තා ඇඳුම. ඉස්ලාමීය කාන්තා ඇඳුම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මුහුණ පිටතට පෙනෙන දේ හැර අන් සියල්ලම ආවරණය කිරීම. මුහුණ මැණික් කටුවේ සිට පහළටත් දෙපා වල්ලු කර සිට පහළට කොටස මේ සියල්ල ආවරණය කර යුතුයි. කැමැතින නවුන්ට ඔවුන්ගේ මුහුණ දාවරණය කළ හැකි, ඔවුන්ගේ දෙපා අත් සියල්ලම ආවරණය කළ හැකි. මේ ඉස්ලාමීය කාන්තා ඇඳුම. ඇත්තෙන්ම මෙය ඉස්ලා කාන්තාව අතවරයන්ට ලක්වීමෙන් හා වෙනත් පිරිමින්ගේ පහත් බැල්මට ඇව ලක්වීමෙන් ඉස්ලාමය ආරක්ෂා කරනවා. ඉවෝන් රිඩ්ලි කියලා කියන්නේ මෑතකදී ඉස්ලාමය වැළඳගත් බ්‍රිතාන්‍ය කාන්තාවක්. ඇත්තෙන්ම ඇය ඉස්ලාමයේ කාන්තාවට නිදහසක් නැහැ යනුවෙන් පවසමින් අල් කුරානය අධ්‍යයනය කළ තැනැත්තියක්. ඉතාමත් මාධ්‍ය වේදනීය. ඇය අල් කුරානය අධ්‍යයනය කළේ ඉස්ලාමී කාන්තාවට නිදහස සොයා දීම සඳහා. මන්දයත් ඔවුන් හිජාබේ නම් වූ එක් ඇඳුමකින් ඇය වාවරණය කර ඇය වගේ ගෙයි හිර කර එක්තරා වූ වදබන්ධනයකට ලක් කරනවා. ඇයයි සිතා මෙම නිදහස ලබා දීම සඳහා ඇය කුරානය අධ්‍යයනය කළා. නමුත් ඇය කුරානයේ දැක්කේ නිදහස ගැන කතා කරන අයිතින් කාන්තා අයිතින් ගැන කතා කරන කාන්තාවගේ කාන්තාවට සාධාරණයේ ඉටු කරන වදන් පෙළක් පමණයි. එයට පසු වසර දෙකහමාරකට පමණ පසු කිසිවෙකුගේ බලපෑමකින් තොරව ඇය ඉස්ලාමය වැළඳගත්තා. ඇත්තවෙන ඇය පැවසූ එක් වදනක් මෙහි පැවසීමට මා කැමති. කාන්තාවන්ට ඔවුන්ගේ ස්වභාවයේ රැකෙනසේ සියලු අයිතීන් අඩුවක් නොමැතිව ඉස්ලාමය විසින් පිරිනමා තිබියදී බටහිර අනාචාර සංස්කෘතියකට ගැතිකම් කරන උන් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳම ගැන මෙතරම් දොඩවන්නේ කුමක් නිසාද? ඇත්තෙන්ම මෙය අපිත් සිතා බැලිය යුතු දෙයක්. අද කාන්තා ඇඳුම නිසා විශාල පෙරලියක් සමාජයේ සිදු වී තිබෙනවා. ඒ කාන්තාවට හිරිහැරයක්. සමහරක් දෙනෙක් ඇත්තටම එයට ඉතාමත් කූට උපක්‍රම මගින් ඒ නැති කිරීමට උත්සාහ කරනවා. නමුත් මේ සියල්ල සිදුවන්නේ ඇයි? ඇයි මෙතරම් ඔවුන් කෑ ගසන්නේ? ඉස්ලාමීය කාන්තාවම සද්ද නැතුව ඉන්නකොට ඇයි ඔවුන් මෙතරම් කෑ ගසන්නේ? ඇයි අපි මදකට සිතා බැලුවොත්? ඇත්තෙම සහෝදරීනි, ඔබද සිතා බලන්න, අද මුළු මහත් ලෝකයේම ඉස්ලාමීය කාන්තාව, මුළු මහත් ලෝකයේ සිටින සෑම කාන්තාවක්ම ඉස්ලාමීය කාන්තාවගේ ඇඳුම ඇඳීමට පටන් ගතහොත් කාන්තාවගේ අඩනිරුවත වෙළඳ භාණ්ඩයක් කරගනිමින් ව්‍යාපාර කර හම්බ කරන උන්ගේ තත්ත්වය කෙසේ වේවිද? මේ නිසා තමයි ඔවුන් මෙලෙස කෑ ගසන්නේ, දොඩවන්නේ. කාන්තාව ඉතාමත් පහත් තත්ත්වයකට පත් කරමින් ඔවුන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගෙන තිබෙනවා. නමුත් අප කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම සඳහා වෙළඳ දැන්වීමකට හෝ පෝස්ටරයකට හෝ පෙනී සිටිය යුතු නැහැ. අද ඩිජිටල් කැමරා, වීඩියෝ යන සියලු දේ සෑමතැනම දක්නට ලැබෙනවා, සුලභව දක්නට ලැබෙනවා. එම නිසා හොඳම දේ, මෙම සමාජයට ගැළපෙනම දේ ඉස්ලාමය විසින් ළමා දී තිබෙනවා. ගැළපෙන ඉතාමත් යහපත් වූ ආරක්ෂාව ගැහණියට ඉස්ලාමය විසින් ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම ඉස්ලාමීය කාන්තා ඇඳුම ඇඳගත් සෑම කාන්තාවක්ම අද සමාජයට එක් පණිවිඩයක් පවසනවා. එනම් මම ඉතා ගෞරවනීය කාන්තාව,
මා සමග ඉතාමත් ගෞරවයෙන් ඔබ හැසිරෙන්න යන්න එම පණිවිඩයයි එසේනම් ඉස්ලාමීය කාන්තා ඇඳුම නොමැතිව තම ශරීරය මුළුමනින් ආවරණය නොකර ඉතාමත් අශෝභන ලෙස ඇඳුම් අඳින අයගේ අයගෙන් මොන වගේ පණිවිඩයක් මේ සමාජයට කියනවාද යන්න අපි මෙතන ඇත්තම කිව යුතු නැහැ අපිට සිතාගත හැකි එසේම අද ඔබ ඉදිරියේ පෙනී සිටින මම පවා මීට වසර කිහිපයකට පෙර කිතුණු දහම ඇදහු කාන්තාව නමුත් කුඩා කල සිටම මමත් කැමති වුණා ඉතාමත් සංවර ලෙස ශරීරය වැඩි වශයෙන් ආවරණය කරමින් නැඳු මැදීමට නමුත් මගේ වටපිටාව මගේ සංස්කෘතියට මට ඉඩ දුන්නේ නැහැ ඇත්තෙන්ම බොහෝ විට අලුත් විලාසිතාවන් පිළින පිදිපැදීම සඳහා මා බලගුරුණු ලැබුවා නමුත් අද ඉස්ලාමයේ තුල එම සැබෑ නිදහස එම සැබෑ ආරක්ෂාව මමත් විඳිනවා කවරේ ගෞරවයෙන් හා නිදහසෙන් ජීවත් වීමට කැමති කාන්තාවක් සිටින්නේ නම් ඔවුන් ඇත්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම ඉස්ලාමීය ජීවිත ක්‍රමය තමයි ඒට ගැළපෙනම දේ මේ සමස්ත ලෝකය දෙසම බලන කල තවත් දෙයක් අපට පෙනෙනවා එක් දිනකට සැමියන් තමන්ගේ සැමියන් නැතින් බිරියන් තිදෙනෙක් මැරුම් කනවා ඝාතනයට පත් වෙනවා වද හිංසා වද බන්ධන වලට ලක් වෙනවා නමුත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ වදන් කිහිපයක් මා මෙහි ඔබ හැමෝටම තැබීමට කැමති පුරුෂයන් අතරින් ශ්‍රේෂ්ඨතම පුරුෂයා වනුයේ තමන්ගේ කාන්තාවන්ට ඉතා හොඳින් සලකනු ලබන පුරුෂයායි ලෝකයේ සහ ලෝකයේ ඇති සියලු දේ අනර්ගය නමුත් ලෝකයේහි ඉතාමත් අනර්ගතම දේ නම් යහපත් කාන්තාවයි මා සහෝදර සහෝදරියනි මේ ඉතාමත් පුළුල්ලු මාතෘකාව ඉස්ලාමීය කාන්තාව යනු අප දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා නමුත් මෙම පුළුල්ලු මාතෘකාව තුළ අපට ඉතා කෙටියෙන් හෝ දැන ගැනීමට ලැබුණු මේ සියලු කරුණු අපට ඉතාමත් ප්‍රයෝජනවත් වේවියයි මම සිතනවා එමෙන්ම අද ඉස්ලාමයේ තුල ලැබී තිබෙන මෙම කාන්තා නිදහස එදා කාන්තාව විසින් අදවන තුරු උද්ඝෝෂණය කරමින් විවිධ සංවිධාන ව්‍යාප්ත කර දියත් කරමින් සෙව්ව එම කාන්තා නිදහස ඉස්ලාමීය කාන්තාව විසින් මුස්ලිම් කාන්තාව විසින් වසර 1400කට පමණ පෙර ලබා කිසිම කලබලයකින් තොරව ලබාගත් බව අපට පැහැදිලි වෙනවා එහිදී එසේම මෙම සෑම උරුමයක්ම සෑම අයිතියක්ම මුස්ලිම් කාන්තාවට පමණක් නොවේ මෙලොව වසන සියලුම කාන්තාවන්ට උරුම විය යුතුයයි මගේ පැතුමයි ඒ තමයි ඔවුන්ට ගැළපෙන ජීවිතය එසේම අද ඔබට තීරණය අද ඔබ තීරණය කළ යුතු වෙනවා එක් කාන්තාවකට ගැළපෙන හා ඉතා ගෞරවයෙන් ජීවත් විය හැකි එකම මග ඉස්ලාම් දහම ද යන්න ඔබට පිළිගැනීමට පුළුවන්ද මෙයට ඔබ අනිවාර්යෙන්ම අද පිළිතුරු සැපය යුතු වෙනවා එසේනම් මෙතනින් අවසන් කිරීමට පෙර යම් කිසි ගැටලුවක් තිබේනම් ස්ලාමු අලයිකුම් ඉස්ලාමීය කාන්තාවගේ ස්වාමි පුරුෂයා යම් හේකින් මරණයට පත්ව හොත් ඇයට මාස 4ක පමණ කාලයක් ඉද්දා සිටීමට සිදු වෙනවා එම අවස්ථාව වන විට ඇය තනි පුජ්‍යලයක් නම් ඇයට කිසියෙකු තමන් සැලකීමට කිසියෙකු නැතිනම් ඇය කුමක් කළ යුතුද? ඉතත් පුළුවන් ඒ කාන්තාවගේ කාන්තාවකගේ සැමියා මරණයට පත්ව හොත් ඇය මාස 4ක පමණ කාලයක් ඉද්දා සිටිය යුතුයි. ඉද්දා යනු ඇය අනිවසේ සිටිය යුතුයි යනුවෙන් හැඳින්වුවත් ඇයට තහනම් වන්නේ විවාහ වීම පමණයි. සැමියාගේ මරණයට පසු නැවත යම් පුරුෂයෙකු සමග විවාහ වීම පමණක් ඇයට තහනම් වෙනවා අන් සෑම දෙයක්ම ඉස්ලාමීය නීතියට අනුව නීත්‍යානුකූලව ඇයට ඉටු කළ හැකි මෙහිදී ඉද්දා සිටින කාන්තාවක් පමණක් නොවේ අන් සෑම කාන්තාවක්ම තනියම සිටිය හොත් ඇයට උදව් කිරීමට කිසි